ගසා තිරේ එකම බලාකාරයේ වින්දන අවසන් වීමෙන් පසු ප්‍රධාන විදුලි සැපියුම විසන්දෙමින් තිබෙනවා. සත්‍යන්තේ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ ගසා තිරය සම්පූර්ණයෙන් වට කර ඇති අතර විදුලිය, ඉන්ධන, ආහාර, භාණ්ඩ සහ ජලය සැපීම කපා හැරී තිබෙනවා. ප්‍රධාන විදුලි සැපියුම විසන්දවීම යනුවෙන් අදහස් වන්නේ ගාසා තීරයේ ජනතාවට විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන තිබෙනම් විදුලි ජනක යන්ත්‍රය මත යැපීමට සිදුවන බවයි. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර අඛණ්ඩව පවතින බැවින් තවත් ගාසා වැසියන් පාසල්වල සහ රෝහල්වල රැකවරණය පතමින් සිටිනවා. ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු සහ දකුණු දිග ප්‍රදේශවලින් සයිරන් හඬ ඇසෙමින් ඇති අතර තුවාල සිදුවීම්ද වාර්තා වී තිබෙනවා. ඊශ්‍රායල් හමුදාව පවසන්නේ ගාසා තීරයේ දේශ සීමා ආසන්නයේ හමුදා බටයින් ලක්ෂ 3ක් ස්ථානගත කර ඇති බවයි. ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර වාරේ දෙපාර්ශ්වයේම මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. හමාස් සටන්කාමින්ගෙන් පසුගිය සෙනසුරාදා එළ වූ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් සිටි අතර ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයෝ දහසකට වැඩි පිරිසක් මිය ගියා. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලින් 260,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන අතර එම ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකින් දෙදෙනෙකු මරා දමා ඇතැයි ඊශ්‍රායල් බලධාරීන් සඳහන් කළා. ගාසා තීරයේ එකම බලාකාරයේ ඉන්ධන අද අවසන් වන බව පලස්තීන බලශක්ති අධිකාරිය පවසනවා. මේ අතර සෙනසුරාදා ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් සංවිධානීය ප්‍රහාර ඉතා කුරිරු ක්‍රියාවක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා. අඟහරුවාදා අලුයම දක්වා සටන් පැවතුණු ඊශ්‍රායල් ගම්මානයක සිදුව ඇති සමූහ මිනිස් ඝාතනයක් පිළිබඳ තොරතුරුද මෙවන විට අනාවරණය වී තිබෙනවා. නිදන කාමර තුළ ලතුරුවන් මරා දැමීමේ සිද්ධියක් ඊශ්‍රායල් ජෙනරාල්වරයෙකු විසින් අනාවරණය කරනු ලැබ තිබෙනවා. මේ අතර ඊශ්‍රායලයේ පවසන්නේ තම දේශ සීමාව හරහා ලෙබනනය සමග තවත් වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බවත් සිරියාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවද ඊටද තමන් ප්‍රතිචාර දැක්වූ බවයි.